ගරුතර සංඝරත්නයන් අවසරයි, පූජ්‍යපක්ෂයන්ද අවසරයි, ආරාධිත අමුත්තනි ඔබ සමගෙන්ද අවසරයි. පළමුවෙන්ම මම කියන්න කැමති, මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේ ඇයි කියලා. අපි දැක්කා ලොකු තරුණීන්ට නායකත්වය ගැනීමට අපහසුකම. ඉතින් එහි දෙවනි පියවර වශයෙන් මම තීරණය කරා රටට ආදරය කරන, රට දිනවන්න පෙළගැහිලා ඉන්න මේ විකල්ප සංවිධාන සියල්ල ඒකරාශී කරලා හරි ගමනක් යා යුතුයි කියලා. ඉතින් එහිදී මම දැක්කා ජාතික ජනබලවේගය තුලින් මගේ ප්‍රතිපත්ති වලට බොහෝ සමානකමක්. ඒකේ ඉන්නවා වෘත්තකීන්, දක්ෂයින්, බුද්ධිමතුන්. මම හිතන්නේ අපේ රටේ නායකත්වය ගන්න ඕන කොහෙවත් හිටපු එතනෝල් විකල්පු මිනිස්සෙක්වත්, අපේ රටට අගතියක් කරපු මිනිස්සෙක්වත් නෙමෙයි, බුද්ධිමතුන්. මම දැනට ජපානයේ රජයට නවනිපෙයුම් සහ තාක්ෂණය පිළිබඳ උපදේශකවරයෙක්. ඉතින් මම අද මේ වෙන්නේ මාත් එක්ක රට හදන්න ආදරය කරන ලොකු තරුණ පිටිසක් එක්කගෙන ලොකු දිග ගමනක් යන්න. එහිදී ඔබ මාව වෙනත් වේදිකා තුලත් දකින්න පුළුවන්. නමුත් මම එහිදී සිදු කරන්නේ මේ ජන බලවේගය තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය ඒ බුද්ධිමතුන් එකතු කිරීමයි. ජාතික ජනබලවේගය තුලින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා, ඔබ දන්නා ඒ අනුර කුමාර මහතා. මම පළමුවෙන්ම ඒ මහතාට සුබ පතනවා. මාත් එක්ක ඉන්න තරුණ කණ්ඩායම ප්‍රශ්න කරන්න පුළුවන්, ඒ වුණාට එයා ජීවිපී එකේ නායකයනේ, ඔබට එයත් එක්ක ගමනක් යන්න පුළුවන් වේවිද කියලා. එතන මටත් ප්‍රශ්න වගේක් තිබුණා. නමුත් අපි පොඩ්ඩක් හැරිලා බලද්දී අවුරුදු 30කට කලින් ඒ වැරදි ඉතිහාසයක් තිබුණා. ඒක හරිගස්සගෙන මේ අවුරුදු 30ක් දක්වා ආපු ගමනේදී මම හිතන්නේ මටවත් ඔබටවත් ඇඟිල්ලක් දික් කරලා එතන දූෂණයක් වෙලා තියෙනවා, වංචාකාරයෝ ඉන්නවා කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම හිතනවා ඒ නිසාම අපි වගේ තරුණයින්ට, රට ආදරය කරන මිනිස්සුන්ට ඔහු කරා ඒකරාශී වීමට කිසිම බාධාවක් නැහැ කියලා. මම තවත් දැකපු දෙයක් තමයි මේ විකල්ප සංවිධාන කියද්දී ඒකරාශී වෙන්න ගොඩක් අමාරුකම් තිබුණා. මම ඒව ගැන කතා කරලා තියෙනවා. ඉතින් මම ඒ මගේ දෙවැනි පියවර විකල්ප සංවිධාන සියල්ල එකතු කරගනිමි. අපේ කොදු හතුරවන ඒ අවුරුදු 70ක දූෂිත පාලනය අවසන් කරන්න ලොකු ගමනක් යන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඒ සියලුම තරුණ සංවිධාන මේ සඳහා ඒකරාශී කරගෙන අපිට මේ වැඩපිළිවෙල දියම අපි විජයග්‍රහණයකින් මේ වැඩපිළිවෙල අවසන් කරමු. අපේ රට මේ අවුරුදු 70ක් ශාපයෙන් අපි මුදා ගන්න. මගේ රටට ජය වේවා කියමින් මගේ කතාව අවසන් කරනවා.